සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයන් වශයෙන් නිරන්තරයෙන්ම මනුස්සයන්ට කියන දේ තමයි මේ ඔබ ආස කරන දේවල් කරන්නකෝ, මේ ආස කරන දේවල් කරන්න කියලා. මේක හොඳ පණිවිඩයක්ද කියලා ඇහුවොත් මම නම් මේ කැමතියි. ඒක හොඳ පණිවිඩයක්. එතකොට මනුස්සයාව පුරුදු කරන්නට ඕනේ ආස කරන දේවල් ජීවිතේ කරන්න. ඒක හොඳ දෙයක්. මම ආයෙත් කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මං ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට ඔබත් එක කියන්න ආසයි. නේ ඔබ කරන ඕනෑම දෙයකට ඔබ ආසාවක් ඇති කරගන්න. ඒ දෙක පොඩ්ඩක් වෙනස්. ආස කරන දේ බම කිරීමයි, කරන ඕනෑම දෙයක් ආස කරන්න පුරුදු වෙන එකයි. ඒ දෙක දෙකක්. මොකද කරන දේ ආස කරන දේවල් විතරක් කරොත් මේ පොළොවතලේ ආස කරන්නේ නැති කිසිම දෙයක් අපි කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයිද කියලා හවොත් මම ඒකට කැමති නැහැනේ. මම ඒකට ආස නැහැනේ. මට ඒක ඕන කමක් නැහැ. ඒ නිසා මම කරන්නේ නැහැ. එහෙනස දැන් ඒක කරන්න ඕනේ සමාජ මෙහෙවරක්. සමාජයට යුතුයකමක්, සමාජයට දායකත්වයක්. හැබැයි ඔබ ආස නැති නිසා මොකද කරන්නේ? ඔබ කරන්නේ නැහැ. එහෙනස මේ පොළොවතලේ තුල රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ ආස කරන දේ විතරක් නම් ඔබ කරන්නට යන්නේ. ඔබ එතනදී මේ ආත්මార్థකාමී වෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට ඔබ අකමැති කිසිම දෙයක් ඔබ කරන්නේ නැහැ. ඔබේ ඔළුවට දාගත්තොත් කවදා හරි මං කරන ඕනෑම දෙයක් මනුස්ස සංහතිය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන්, මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් මං කරන ඕනෑම දෙයක් මං ආසාවෙන් බලනවා, මං ආසාවෙන් භුක්ති විඳිනවා, මං ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. එන්ස තමයි දෙවියන් වහන්සේ කිව්වේ. උන්වහන්සේ ලෝකයේ මැව්වා. මේ ලෝකයේ මවල ඉවර, සත්තු මවල, මේ මිනිස්සු මවල, ගස්කොළන් මවල, ඉරහඳ මවල, ඔක්කොම මවල ඉවර වෙලා උන්වහන්සේ කිව්වේ නැහැ මං ආස කරන දේවල් ඔක්කොම මැව්වයි කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ මොනවද කරේ? මවපු දේ පස්සට ගිහිලා බලනවා සුන්දරයිද, මනහරයිද, දැකුම් කලුයිද කියලා. ඒක තමයි දේවිකත්වය. මනුස්ස මට්ටම තුල අපි මේ දේවිකත්වයෙන් චුට්ටක් බැහැර වෙලා ඇවිල්ලා. එතකොට බැහැර වෙලා ඇවිල්ලා කියනවා මං ආස නැති දේ කොහොමද අනේ මං කරන්නේ? මට ආස දෙයක් නම් මට මැරිලා කරන්න පුළුවන්. මේ ආස නැති දේ මං කොහොමද කරන්නේ? පුංචි ළමයි කියන්නේ නැද්ද මේ විභාගවලට පෙනී සිටිනකොට, ඉස්කෝලේ යනකොට? මේ මං ආස නැහැ අනේ ඉගෙන ගන්න. මේ අම්මටනේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් මං ආස නැති දේ මං කොහොමද කරන්නේ? මං ඉගෙන ගන්නේ කොහොමද? හැබැයි කරන අධ්‍යාපනයේට, කරන වැඩේට ආස කරන්න පුරුදු වුණාම තමයි ආසාව කියනා උදී ඔබ කරපු හැම තැන තුළම ජීවමාන වස්තුවක් බවට පත් වෙන්නේ. නැත්තම් ආස කරලා කරපු දේවල් ටික දවසක් ගියාම නතර කරලා දාලා. ඇයි ඒ? දැන් ඒක නෙමෙයි ආසාව. දැන් තියෙන්නේ වෙන ආසාවක්. බලන්න මේ තාත්තේ පුතේ දුවේ මේ සමාජයේ ගැටණ ඇති වෙන්න මොකද්ද මේකට හේතුව? ආස කරලා තියෙන දේ තියනවා, ඒක කරගෙන ගියා. ඊට වඩා ආස කරන දෙයක් ආපු ගාම ආස කරන දේ නැතුව ගියා. එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ? එහෙනම් දැන් ඔබ පුරුදු වුණොත් කාර්ය අනිත් පැත්තට මම කිව්වා වගේ මේ ඕනෑම දෙයකට ඔබ ආස කරන්න පුරුදු වෙනවා. කරන ඕනෑම දෙයකට ඔබ ආස කරන්න පුරුදු වෙනවා. යන ඕනෑම ගමනක් ආස කරන්න පුරුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආසාව කියන එකට දේවිකත්වයක් ඔබ ඇතුල් කරලා එතන සුද්ධවන්ත ක්‍රියාවලියක් බවට පත් කරනවා. ඒ නිසා දැන් ආස කරන දේ කරා නෙමෙයි, කරපු දේ ඕනෑම දෙයකට ආස කරලා ඒක ආදරයෙන් වැළඳ ගන්නවා. ඒක ආදරයෙන් ඒකට සලකනවා. එදාට ඔබට ආදරය කරන්න කියලාවත් ආස කරනවායි කියලා දෙයක්වත් වෙනම සුවිශේෂීව නැහැ. එදා ඉඳලා ඔබ ළඟ තියෙන්නේ රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ විශ්වයේ තියෙන හැම දෙයකටම ඔබ ආදරෙයි. මේ විශ්වයේ තියෙන හැම දෙයකටම ඔබ ආසයි. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ඔබට හොඳයි. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ඔබට සුන්දරයි. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ඔබට මනහරයි. ඒක තමයි වෙනස. එදාට ඔබ කොතනටවත් යන්න බැහැ කියලා කියන්නේ නැහැ. මට නම් ට්‍රිප් එකක් යන්න මට බැහැ. මට පොලට යන්න මට බැහැ. මට පල්ලි යන්න මට බැහැ. මං ආස නැහැනේ. නේ. එහෙම එකක් නැතුව යනවා. ඔබ ඉන්න ඕනෑම තැනක ඔක්කොම ඔබ වටේ තියෙන්නේ මොනවද? ආස කරන දේවල්. අර පුද්ගලයා ආස කරන පුද්ගලෙක්. අර භාණ්ඩය ආස කරන භාණ්ඩයක්. අර වාහනේ ආස කරන වාහනයක්. අර ස්ටැචු එක ආස කරන ස්ටැචු එකක්. බලන්න ගියාම මේ ඔබ වටේ තියෙන මුළු ලෝකයේම දේවල් ඔබ ආස කරන දේවල් බවට පත් වෙනවා. මේ පුංචි ෂිෆ්ට් එක මයින්ඩ් එකට දාගත්තොත් ජීවිතය හරිම සාර්ථකයි.
ජෙසුපීටයි.